දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස ඉල්ලා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්තමක් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලය විදුලි බල අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙම පෙත්තමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. අපි ඉල්ලීම් කරා මේ මූලික අයිතිවාසිකම් පෙත්තම කරා විශේෂයෙන්ම මේ රටේ සියලුම විදුලි පාරි අයිතිය වෙනුවෙන් විශේෂයෙන් විදුලි නිල පහළ දමන්නට විදුලි බල මණ්ඩලය අනිවාර්යයෙන්ම කටයුතු කරන්නට ඕන. අදට බිලියන 52ක මිලියන 52000 ලාභ ලබන මොහොතක විදුලි බල මණ්ඩලය පහුගිය කාලයේ පුරාවට මේ අමාත්‍යංශය කරලා තියෙන්නේ ලක්ෂ 8කගේ විදුලිය විසන්දි කිරීම. අපි කියනවා බොහොම පැහැදිලිව මේ විසන්දි කරපු වැඩපිළිවෙල වහා නතරකොට බිලියන 52ක් ලැබුණු ලාභය හරහා විදුලි ඒකකයක මිල අඩු කිරීමත් දුප්පත් ප්‍රජාවට අලුත් මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය වෙනවා. ශුද්ධ කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවෝ මේ විදුලි බිල නිසි ලෙස වැඩි කිරීම තුළ මහා අගතියකට පත් වෙලා තිබෙනවා. විදුලි බිල වැඩි කිරීම තුළ විදේශ ආයෝජන අපේ රටට පැමිණීම අඩපණ වෙලා තිබෙනවා. සමස්ත පාරිභෝගික ප්‍රමාණය ගැන කතා කරොත් විදුලි බල මණ්ඩලය කියනවා ලක්ෂ 69යි කියලා, අමාත්‍යංශය කියනවා ලක්ෂ 75යි. ඉතින් මෙහෙම විදුලි බල මණ්ඩලයේ අමාත්‍යංශය හරියට විදුලි පාරිභෝගික ප්‍රමාණයවත් දන්නේ නැතුව බිලියන 52ක් ලාභ ලබාගෙන ඒ ලාභයේ වාසිය පාරිභෝගික ප්‍රජාවට ලබා නොදෙන අමාත්‍යංශය කොහොමද කාර්යක්ෂම විදුලි බල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක්. කොහොමද මේ තනතට මුදල් විදුවතා දක්වපු සේවකයන්ගේ ඒක අහිං කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඇමතිවරයන් කියන්නේ කැමති හිට්ලර්ව අනුගමනය කරන්න නැතුව මහත්මා ගාන්ධිව අනුගමනය කරයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.